අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල කල්පැනපු ආහාර සහ අවුට්ඩේට් දේශපාලනඥයින් ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් සහ ෆිච් රේටින් වලින් ශ්‍රී ලංකාව පල්ලමටම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දේශපාලනඥයින් ආරක්ෂා කරන්න ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට ඇයිති සදාචාරාත්මක අයිතිය කතෝලික සභාව ප්‍රශ්න කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් කල්පැනපු කිරිපැකට්ටුවක් බිව්වොත් උදරාබාධ වලට මුහුණ දෙන්න වෙනවා වේලාව පැනලා පිළිනි වූ කෑම කෑවොත් වමනේ ඔක්කාරය සහ අජීර්ණය ඇති වෙනවා එසේමයි අවුට්ඩේට් හෙවත් කල් පැනපු දේශපාලඥයින් බලයේ හිටියොත් රටටම අජීර්ණය සහ වමනය කරන්න වෙනවා අප නිරන්තරයෙන්ම ආහාර මිලදී ගන්නා විට කල්ිකුත් වීමේ දිනය බලනවා දින පැනලා නම් ආහාරයට ගන්නෙ නැහැ දින පැනපු ආහාර වර්ග අනුභව කළොත් බඩේ අජීර්ණය වමනය ඔක්කාරය හැදිලා අසනීප වෙන්න පුළුවන් නමුත් අවාසනාවකට රට පාලනය කරන දේශපාලනඥයින් අවුට්ඩේට්ද කියලා බලන්නේ නැහැ එයාලා අවුට්ඩේට් වුණාම රටම ඉවරයි කියලා අපට අමතක වෙනවා ඒ දේශපාලනඥින්ද Taman අවුට්ඩේට් ඒ කියන්නේ කල් ඉක්ුත් වෙලා කියලා දැන දැනත් දුගඳ හමමින් ඉන්නවා දේශපාලනඥින්ගේ කල් ඉක්ුත් වීම කියන කාරණේ යටතේ අවස්ථා කීපයක් සලකා බලන්න පුළුවන් ව්‍යවස්ථාවෙන් බලයේ දී ඇති කාලයට වඩා ඉන්න හොඳ නැහැ ඒක නීති විරෝධී වගේම අනිවාර්යෙන්ම කල්පැනීමක් කියලා මතක තියාගන්න එසේම ඕනෙම අයකු ශාරීරිකව මානසිකව වයසට යනවා එයා අප පිළිගත යුතුයි අපේ රටේ සියලු වෘත්තීන්ට විශ්‍රාම දිනයක් තිබුණත් දේශපාලනඥින්ට එහෙම එකක් නැහැ ඒ නිසා 70 80 90 විතරක් නෙමෙයි 100 පැන්නත් එතකනුත් රට පාලනය කරන්න තරම් තණ්හාවයි එසේම ඇඟේ හයිය හිතේ හයිය රටේ වැඩි ඡන්ද තිබුණත් එකක් මතක තියාගන්න ඕනේ Taman fail නම් රටම fail එතකොටත් Taman outdate එහෙම නැත්නම් දින පැනලා කියලා පිළිගන්න ඕනේ බලහත්කාරයෙන් විවිධ උප්පරවැට්ටි දාලා සිංහාසනේ හැමදාම ඉන්න බෑ එහෙම හිටපු කවුරුත් ලෝක ඉතිහාසයේ ඉඳලත් නැහැ ඉන්නත් බෑ ලිබියාවේ ගඩාෆිව පාලනෙන් ඇදලා දාපු අරාබි වසන්තය බටහිර කුමන්ත්‍රණයක් ලෙස ලඝු කිරීම විහිළුවක් අද ඉම්රාන්ද ඒ ජාත්‍යන්තර කුමන්ත්‍රණය ගැනම කියනවා සමහර පාලකින් විධායකයේ ව්‍යවස්ථාදායකයේ පමණක් නොව අධිකරණයේද දූෂණය කළ බව අප පිළිගත යුතුයි අති විශාල ණයකඳු මෙලෝ වැඩක් නැති ප්‍රතිඵල නැති සංවර්ධන ව්‍යාපෘති දැවැන්ත පරිසර විනාශයන් අපේ මේ මව්බිම දැන් සිඟමනට ඇද දමා අවසන් මේ සඳහා මුල් වූයේම මුල් වන්නේම අවුට්ඩේට් හෙවත් කල් පැනපු දේශපාලනඥයින් දැනුම නිර්මාණශීලී බව සහ අලුත් ලෝකයේ එක්ක යන්න බැරි දේශපාලනඥින්ද අවුට්ඩේට් එහෙමත් නැත්නම් කල් පැනපු අය බව මතක තබා ගත යුතුයි ඉන්දුනීසියාවේ සුහර්තෝ පිලිපීනයේ මාකෝස් ටියුනීසියාවේ බෙන් අලීලාගේ තත්වයට වැටෙන්න එපා කියලා වත්මන් පාලකීන්ට මතක් කරනවා මොසැම්බියාවේ හිටපු ජනාධිපති ජෝකිම් චිසානෝ ගියමග යන්න ඔහු මොසැම්බියාව එක්සත් කළ නායකයයි සිය ප්‍රථම දුර කාලයෙන් පසු ඉතා පහසුවෙන් තවත් කාලයක් ඉන්නට ඔහුට හැකියාව තිබුණා ජනතාවත් ඉල්ලා සිටියා නමුත් චිසානෝ පැවසුවේ මගේ යුතුකම අවසන් මට යන්න දෙන්න කියලයි ඔහු හොරාගත් දෙයක් තිබුණේ නැති නිසා ප්‍රීතිමත් විශ්‍රාම දිවියකට උරුමකම් කියනවා අපේ දේශපාලනඥයින් Taman outdate එහෙමත් නැත්නම් කල් පැනපු බව පිළිගෙන ජෝකිම් චිසානෝ ගිය පාරේ යන්නේ නැත්තේ කර ඇති සහ කරන්න අපේක්ෂිත හොරකම් නිසා බවමයි අපට නම් පැහැදිලි වන්නේ ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් සහ ෆිච් ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහත දමා තිබෙනවා මේ අතර ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක මූල්‍ය ආධාරයක් ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ
Standard and Poor's ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙලා තිබෙනවා. අදාළ ආයතනය මීට පෙර ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමවල CCC තත්ත්වයේ කාණ්ඩගත කර තිබුණා. එය ඊයේ දින සිට CC දක්වා පහත හෙලා තිබෙනවා. මෙම පහත හෙලීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශ ණය ආපසු ගෙවීම් తాවකාලිකව අත්හිටුවන බවට ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කිරීමත් සමගයි. Standard and Poor's ආයතනය ශ්‍රේණිගත කිරීමවලට අනුව CCC මට්ටම ඉතා අවදානම් ත්‍යාග පෙන්ඩුම් කරනවා. CC මට්ටම බංකොලොත් තත්ත්වයයි පෙන්ඩුම් කරන්නේ. මේ අතර ෆිච් රේටින්ග් ආයතනයේද ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කිරීමේ ශ්‍රේණිගත කිරීම CC ශ්‍රේණියේ සිට C දක්වා පහත හෙලා තිබෙනවා. ඉන්දියාව තවත් ඇමරිකානු ඩොලර් බිලියන 2ක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. රොයිටර් පුවත් සේවය පවසන්නේ ඉන්දියාව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති බවයි. ඉන්දියාව මේ වන විටත් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක ණය මුදලක් ලබා දී ඇති අතර ඉන්ධන සඳහාද අමතර ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දී තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලබන 18 වෙනිදා සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සූදානම්ින් සිටිනවා. මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා බ්ලූම්බර්ග් ඒෂියා නාලිකාවේ සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4ක මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දේශපාලඥයින් ආරක්ෂා කරන්න ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට ඇති සදාචාරාත්මක අයිතිය කතෝලික සභාව ප්‍රශ්න කර සිටිනවා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා ආරක්ෂක ලේකම්වරයා පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ප්‍රතිචාර වශයෙනුයි. පළවෙනිම දේ තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන නායකයන්ව ආරක්ෂා කරන්න රාජ්‍ය සේවකයෙකු හැටියට කමල් ගුණරත්න මහත්මයාට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද කියලා. මෙතනදී ඔහුගේ වාකීම වෙන්නට ඕනේ මේ දේශපාලන නායකත්වය ආරක්ෂා කර ගැනීම නෙමෙයි ජනතාවගේ පැත්තෙන් කටයුතු කිරීම. දෙවැනි කාරණය තමයි පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක පිළිබඳව නොයෙකුත් චෝදනා තියෙනවා. එවැනි දේශපාලන මන්ත්‍රණයක් නොවේ කියලා ඔප්පු කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂණ කණ්ඩායම් කරලා තියෙන විමර්ශන මොනවාද? එහෙම විමර්ශන කළා නම් ඒවයේ වාර්තාවල් කෝ? ඒ වගේම පාස්කු ප්‍රහාරය ඇත්ත සොයා ගැනීමට අන්තර්ජාතික රහස් ඔත්තු සේවාවල සහාය පැතුවා නම් මේ පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවීම් කළ සහ නිශ්චිත තොරතුරු නිලන්ත ජයවර්ධන මහත්මයා අතට පත් කරපු ඉන්දීය රහස් ඔත්තු සේවයේ සහාය අරගෙන පාස්කු ප්‍රහාරයේ සුළුමුළු සොයා ගැනීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයි? පාස්කු ප්‍රහාරයේ චූදිතෙන්ට චෝදනාව, අධිචෝදනා, නඩු ගොනු කිරීම ආදිය සිදු කළයි කියලා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියනවා. එහෙම කළා නම් පාස්කු ප්‍රහාරය ගැන දැන දැන සිය රාජකාරිය බරපතල ලෙස පැහැර හැරි බවට ජනාධිපති කොමිෂන් සභාව යම් යම් පුද්ගලයන්ට විරුද්ධව චෝදනා කරලා තියෙනවා. අපරාධයට සම්බන්ධයි කියලා කොමිසම නම් කරලා තියෙන අයව කොහොමද අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වෙන්නේ? විශේෂයෙන්ම විත්තියේ සාක්ෂිවත් කැඳවන්නේ නැතුව. රටේ ජනතාවට මේ වන විට අහිමි වී ඇති ජීවත් වීමේ අයිතිය ලබා දීම තම ප්‍රමුඛ අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අම්පාර පානම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී ජනතාවට වියලි සලාක බෙදා දීමේ වැඩසටහනකට එක් වෙමින් අද රණසිංහ ප්‍රේමදාස මැතිතුමා හිටියනම් ඔබ කාටවත් පෝලිං යුගයක් නිර්මාණය වෙන්නේ නැහැ. කවදාවත් තෙල් පෝලිමේ ඉඳගෙන, කිරිපිටි පෝලිමේ ඉඳගෙන, හාල් පෝලිමේ, සීනි පෝලිමේ, පරිප්පු පෝලිමේ ඉඳගෙන මිනිස්සුන්ට දුක් විඳගෙන අවුරුදු සමරන යුගයක් එතුමා හිටියනම් කවදාවත් නිර්මාණය වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම අපිට පේනවා, අපිට දැනෙනවා තමුන්නාන්සලාගේ දුක, වේදනාව, කනගාටුව. අද මේ තත්ත්වය මුළු රටේම නිර්මාණය වෙලා තියෙනවා. දුප්පත්කමින් පෙළෙන කොට්ටාසය අද මේ පීඩනය තුළ වර්ධනය වෙලා තියෙනවා. බරපතල ආර්ථික සමාජීය ප්‍රශ්න රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. පාලකයන්ගේ වගකීම තමයි ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ලබා දෙන්නේ. අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා මේ රටේ ජනතාව රටත් සුරකීමේ, ජනතාවත් ජීවත් කරවීමේ අයිතිය අප වෙත ලබා දෙනවා ඉදිරි අනාගතයේදී. අනිවාර්යෙන්ම දුකෙන් මිදිච්ච ජනපරපුර සංවර්ධිත රටක් බිහි කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. තවත් වසරක කාලයක් ඉවසාගෙන සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී SM චන්ද්‍රසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
මේ ආර්ථික අවපාතිය ඇති වුණේ මේ ආණ්ඩුව අවුරුදු දෙකක් ආණ්ඩුව පාලනය කරන කාලය තුල නෙමෙයි. 74 ඉතිහාසය ගැන කතා කරනකොට අපිට මතක් වෙනවා අවුරුදු 30ක් මේ රටේ තිබුණා ප්‍රභාකරන්ගේ මිලේච්ඡ ත්‍රස්තවාදය. ඊළඟට 1971 කැරල්ලක් තිබුණා එතන අවුරුදු 3-4ක් රට පාසල ගියා. 88 89 ඒ විශාල විනාශයක් රට රැවුණා. ඒ වෙලාවේ රට පස්සට ගියා. ඒ වගේම 83 ජූලි කලබල වෙලාවේදී රටේ ආර්ථිකය කඩාවැටුණා පස්සට ගියා. ඒ වගේම මෑත තිබුණ රජය යහපාලන ආණ්ඩුව කාලේ සම්පූර්ණම ආර්ථිකය කඩාවැටුණා. ඒ කඩාවැටිච්ච ආර්ථිකය තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ අපි බාරගත්තේ. ඒකම ලෝක කොරෝනා වසංගතය අවුරුදු එකහමාරක් වසංගතය. පීඩාවට පත් වෙච්ච ජනතාව යම් විරෝධතා ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් නැහැ. ගෝල්පේස් පිටියේ සාමාන්‍ය ජනතාව පිරිලා කොච්චර විරෝධතා ඉදිරිපත් කරත් ඒක අයිතියක්. අවුරුද්දක් ඉවසලා බැරණම් කියන්න ගෝඨාභයට ගෙදර යන්න කියලා. ගෝඨාභය ජනාධිපතිතුමා ගෙදර යයි ඊට පස්සේ. සියතු උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපේ අලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.